අද අපි කතා කරන්නේ ආයුර්වේදයේ කුණක නමින් හඳුන්වන මේ නියපිරිත්තාව සම්බන්ධව. මේක ආයුර්වේදයේ කුෂ්ඨ රෝග අධ්‍යයයේ ශුද්‍ර කුෂ්ඨ කාණ්ඩයට තමයි ඇතුළත් කරලා තියෙන්නේ. අපේ හැමේ වැඩෙන ශුද්ධ ජීවීන් විශේෂයෙන්ම මේ දිලීර ආසාදනයක් නිසා නියේ ඇතිවන ආසාදන තත්වයක්. මෙහිදී අපේ නියපොත්ත දුඹුරු පාට, කහ පාට, කළු පාට වගේ වර්ණ ගැන්වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ නියපොත්ත සමහරවිට මැරිලා ගැලවිලා ගිහිලා ආය අලුතෙන් එන නියපොත්ත උනත් එන්නේ විකෘති වෙච්ච නියපොතු. තවත් සමහර අයගේ මේ නියපොත්ත වටේ තියෙන හැම ඉදිමෙන්න පුළුවන් සරව එකතු වෙලා වේදනාකාරී වෙන්නත් පුළුවන්. ඉතින් මේ తత్వය අපි වැඩිපුරම දකින්නේ මේ වතුරත් එක්ක එහෙම නැත්නම් තෙතමනයත් එක්ක ගැවසෙන අයගේ. බොහෝ වෙලාවට ඔය රෙදි සෝදනාය වෙන්න පුළුවන් කුඹුරු වැඩ කරන ගොවි මහත්වරුගේ අපි මේ తత్వය වැඩිපුර දකිනවා. ඊට අමතරව ගෙදර නිතරම අපි වතුරත් එක්ක ගැවසෙනවා නම් ඒ වගේ අයටත් මේ తత్వය ඇති වෙන්න පුළුවන්. මීට අමතරව අපි පාවහන් පළ දෙනවා නම් ආවරණය විච්ච පාවහන් මේස් වගේ දේවල් නිතර පැලඳීමත් මේ දිලීරයන්ට වැඩෙන්න සුදුසු පරිසර සැකසෙනවා. ඊට අමතරව අපි ගන්න ආහාර අධිකව ගන්න සීනි පිටි වගේම පිත්ත කෝප කරන එහෙම නැත්නම් මේ උෂ්ණ ආහාරත් අප සම මතු පිට වැඩෙන හිතකර ශුද්ධ ජීවීන්ගේ සමතුලිතතාවය බිඳ දාන්න හේතු වෙන නිසා මේ දිලීර ආසාදන ආක්‍රමණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමහරක් ලෙඩ රෝගත් මේ තත්ත්වය ඇතිවීමට හේතු වෙනවා. දියවැඩියා වගේ රෝගවලින් පෙළෙනවා නම් ඊට අමතරව අපේ දුර්වල වූ රුධිර සරණයක් සංසරණයක් පැවතීම වගේම හෘදයේ දුර්වලකම් තියෙන කොටත් ආහාර ජීර්ණේ හා ආහාර ජීර්ණ අවශෝෂණය ඇති වෙන දුර්වලතාවයන් හේතු වෙනුත් මේ තත්ත්වය දකින්න පුළුවන්. ඊට අමතරව අපේ ප්‍රතිශක්තකනේ දුර්වලතාවයනුත් මේ සඳහා හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර රසායනික ද්‍රව්‍යයන් නිසා වුණත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපේ ඔය සමහරණීය ආලේපන හේතු වෙනුත් මේ කුණක හේම නැත්තම මේ නියපිරිත්තාව කියන එක අපි දකිනවා. මේ සඳහා යොදන ප්‍රතිකර්මවලදී ආයුර්වේදයේ බාහිරින් කරන ප්‍රතිකර්ම වගේම අභ්‍යන්තරින් යොදන ප්‍රතිකර්මත් නිර්දේශ වෙනවා. බාහිරින් කරන ප්‍රතිකර්මවලදී අපි විශේෂයෙන් කොහොඹ, කහ, සුදුළුණු වගේ ඖෂධ අන්තර්ගත සංයෝග භාවිතා කරනවා වගේම නලපමර ආදී ඊට අමතරව ජාත්‍ය ආදී කොහොඹ තෙල් වගේ ඖෂධත් අපි මේ සඳහා බහුලව භාවිතා වෙනවා. ඊට අමතරව සමුද්‍ර ෆේනවා එහෙම නැත්නම් දැලි පොතු චූර්ණය උණු වතුරට දාලා මේක අපි මද උණුසුමට මේ ආසාදනීය විචනීය ඒ තුල රඳවා තබාගෙන පසුව හොඳින් අත්පා වියලා හිරු එළියට නිරාවරණය කර තබා ගැනීමත් මේ තත්ත්වය පාලනය කර ගැනීමට අපට උපකාර වෙනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතියේ යම් යම් දුර්වලතාවයන් තියෙනවා නම් මේ සඳහා අපි උගාන්තරව හරිත කී වගේ සංයෝග ඇතුළට ලබා දීම සිදු කරනවා. ඒ වගේම ත්‍රිඵලා ගුගුල්, කයිශෝරක ගුගුල් වගේම ආරෝග්‍ය වර්ධනී වගේ ඖෂධත් අපි මේ සඳහා අභ්‍යන්තරව භාවිතා වෙනවා. ඊට අමතරව අපි ඔය රක්ත ශෝධන ඖෂධත් ලබා දීම සිදු කරනවා. සමහරක් මේ රෝගීන්ගේ මම මුලින් සඳහන් කරානේ මේ පිටත තියෙන සම ආසාදනය වෙලා තියෙනවා නම් ඒ සඳහා අපි ආයුර්වේදයේ රක්ත මෝක්ෂණ ප්‍රතිකර්ම යෙදෙනවා. ඒ සඳහා අපි යොදාගන්නේ මේ ජලෞකා එහෙම නැත්නම් මේ කූඩැල්ලන් ප්‍රතිකර්මයයි. ඉතින් මෙවැනි තත්වයක් එහෙම නැත්නම් මේ නිය පිරිත්තාව තියෙන අය හැම විටම තමන්ගේ නිය පිරිසිදුව හා කොටට කපලා ඒ හොඳින් එහි වටේ තියෙන කුණු ඉවත් කරලා පිරිසිදුව හා වියලිව තබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මේ අපේ ඇඟිලි තුඩු දක්වා හොඳ රුධිර සැපයමක් හොඳ රුධිර සැපයමක් ලැබෙන පරිදි මේ ව්‍යායාමවල නිරත වීමත් ඉතාමත් වැදගත්. ඒ සඳහා අපි ආයුර්වේදයේ මේ වායු ව්‍යායාම එහෙම නැත්නම් ප්‍රාණායාම වගේ ව්‍යායාම නිර්දේශ වෙනවා. එහෙමනම් අපි තවත් දවසකින් මේ වගේ රෝගයක විස්තරත් එක්ක හමු වෙමු. ආයුබෝවන්.